ਮੈਂ ਤਾਂ ਕਾਲੇ ਕਦੀ ਸਿੱਧੂ ਨੂੰ ਇਤਿਹਾਸੇ ਲੋਕਮ ਬੈਂਕੋ ਅੰਚਾਵ ਨੇ ਸਸੈਲਕੇ ਨਾ ਮਹਾ ਬੈਂਕੋ ਅੰਚਾਵ ਪੀਲੀਬੰਦ ਕਰਨੁ ਰਾਸਿਆਕ ਮੈਂ ਵੇਟ ਪਟੇ ਇਤਨੀ ਪਾਤੂ ਨਾ ਦਦਾਸ ਪਹਲਵੇ ਫਰਵਰੀ ਮਾਸੇ ਵਸਾਨੇ ਸਿਟ ਅਪੇ ਅਵਰੁੱਧਕੋ මාස 8ක් පමණ ගත කළා තිබෙනවා මේ ප්‍රශ්නය එළිදරව් කරමින් පිළිබඳව උත්තර කරවන් පිළිබඳ වගකීම පවරා ඔවුන්ගේ දේශපාලන බලය ඔවුන්ගේ නීතිමය හා පාලන බලයත් ඉවත් කිරීම එම කටයුත්තේ කේන්ද්‍ර අවස්ථාවකට අද අපි පැමිණ තිබෙනවා ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පක්ෂ ඔක්කොම අත්වල නැතගෙන ජනතාව වෙනුවෙන් ඒ හඬ පාර්ලිමේන්තු වේදිකාවෙන් පාර්ලිමේන්තුවෙන් බාහිරවත් ගෙන ගියේ නැත්තම් අපත් සමග එකතු වුණු මේ රටේ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨතම ඒ කියන්නේ සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් හිටපු සභාපතිවරයා හා ප්‍රධාන ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබුන් රාජ්‍යා දේශපාලන බැඳීමෙන් තොරව ස්වාධීනව කටයුතු කරන අය හැටියට මේ පිළිබඳ වංචාව එළිදරව් කිරීමට අභීතවරියට ආවා. බැංකුවේ හිටපු සභාපතිවරේ අපේ රටේ බැංකු ක්ෂේත්‍රයේ වැඩිම නඩු ප්‍රමාණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෙනිච්ච රාජ නීතිඥවරු ජනාධිපති නීතිඥවරු මේ කටයුත්ත ඉෂ්ට කිරීමේදී සමාන්තරව රැකූ ක්‍රියාවලිය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමු. ඒ මොකද මේ දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ මුළු මහත් ජාතික ආර්ථිකයේ පිළිබඳ ප්‍රශ්නයක් බවත් මෙවැනි වංචාවක් කුමන රජයකට හෝ කුමන මහා බැංකු අධිපතිවරයෙක්ට සිදු කරන්නට ඉඩ විදියට රැකි බව මේ අය ඒකමතිකව එකඟතාවයකින් ප්‍රකාශ කළා. මේ නිසා මේ ප්‍රශ්නය හුදෙක් දේශපාලන විවේචනයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පවතින ආණ්ඩුව උත්සාහ දරුවා ඒ සිහි නොවේ. එය මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවෙත් මේ රටේ බැංකු ක්ෂේත්‍රයට නායකත්ව දුන් ප්‍රධානීන් රාශිය එක්ව කරනු කියූ බරපතලම අවස්ථාවයි. එම ක්‍රියාවලිය බේරා ගන්නට අර්ජුන මහේන්ද්‍ර මහතාගේ පැණිගිරිය කියවුණා. මේ කියන්නේ නැහැ වැඩි. 2002 ආණ්ඩුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා අර්ජුන මහේන්ද්‍රව වෙනල්ලා BOI එකේ ලොකදරා. එතන සිදු වුණු වැරදි අක්‍රමිත හා වංචාවල් නිසා ඔහුට තම කාල සීමාවෙන් ඉක්ම ඉස්සෙලා ඒ ධූරය අතහැරලා යන්න වුණා. මේ ඔහුගේ ඉතිහාසයේ රාජ්‍ය අංශයක ප්‍රධානී කැටියට දරපු බරපතල නීති විරෝධී ක්‍රියාවලියයි. එයින් කියපු අරජුන මහේන්ද්‍ර මහත්තයාව ආණ්ඩුවට පස්සේ යළිත් මේ රටේ ආණ්ඩුව ගෙනට උදව් වෙච්චි ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රධානී කැටියට ගෙන මහා බැංකුව භාර දුන්නා. මහා බැංකුව භාර දෙනකොට අර්ජුන මහේන්ද්‍ර මහතාගේ කලින් තිබුණු වැරදි වලින් නිදොස් වෙලා තිබුණේ නැහැ. ඒක දෙකව ශ්‍රී ලංකා පුරවැසියෙක් නොවන බව. මේ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙන අතර අර්ජුන මහේන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් සිදුණු මේ බොන් වංචාව ප්‍රසිද්ධයට පරිවර්තනය වෙමින් රටට මහා බැංකුවට සිදුවිය හැකි විපත නාටවා ගැනීම සඳහා අපි කවුරුත් ඉදිරිපත් වුණේ. එය වළක්වන්න වරක ජනාධිපති මෛත්‍රීපාල ශිරිසේන මහතා කිව්වා කලින්ද සිහිපත් කළා. මම මේ කාරණේ මතක් කරනවා දිව්ගුණසේකර පාර්ලිමේන්තු කොමිටියේ කෝප වාර්තාව පිට වෙන්නට කලින් මේ වාර්තාව සභාගත වුණා නම් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ
நாயக்கத்தின் சிதுனுமே மகாபேங்க் வச்சாவ முழு ஆண்டோட்டத் அக்ராமாத்துமாட வகுத்தர கருவான்னு சிது வேணுமாவ ஸ்ரீலங்கா ஜனாதிபதி பிரசித்தி பார்லிமேந்தோ விசுவாயமட்ட பெல பெறக்கல பிரசாத் பிரகாஷன் முழு லங்காவாம தாக்கிவா ஏனிசா மட்ட சித்தவுனா டியூகே வாரதாவதே என்ன காலின் பார்லிமேந்தோ விசுவாரே ஏ துளிங் மே வஞ்சாவ காலகட்ட கல்தமன் ஹோ யகவத் கிரீமே உற்சாகேட்ட நிரதமுனு பவ அக்ராமாட்டு துமத் ஜனாதிபதி துமாகே பிரகாஷேனி தாம பேதலி வேணும் பார்லிமேந்த் சந்தேன் பஸ்ஸே யலித்தொரம் மே பிரஸ்னே ஹமாரும் நோன்னு பவ தவதொருட்டா திதிரியன் கெனேயாம பிலிமத பார்லிமேந்தோட்ட வக கீமத்தி வேணும் பவ அப்பே மந்திரி கண்டாயம பிதா பேதலிவ மெது அப்துனா பிதா உனக்கமின் கியன்றோனே அப்பி தவசிய அண்டு பாலி அப்பி ஹிட்டிய விபக்ஷே விபக்ஷே லொகம கண்டாயம் அப்பி நமுத் விபக்ஷே இதகன ஆண்டோடுதா வெற்றி கண்டாயம் தேக அக்கிட்டியா அப்பிட்ட வடா சங்கியாத்மகவாடு ஜனதாவின் முத்தி பெறமுடன் சஹா டிஎன்ஏ சங்கிதானே மே தேக்கம மே அவஸ்தாவேதி மே அரபுதேஹா மே பிராஹாரய ரஜியட்ட எல்லகரினே தாம கனகாட்டேன்னு கேட்டோம் அப்பே ரட்டே பார்லிமேந்தோ வெட்டின அரபுதே பார்லிமேந்தோ மெத்திவரனின் பஸ்ஸே கோப் கமிட்டியே சபாபதித்த பிரினமல அதிவுணு பமினிலி ராசியகின் பசு மே பரீட்சணைய ஒப்புகரன்னட்ட கோப் கமிட்டியட்ட விவித அவஸ்தாவல கந்தவனு ரகு மாபேங்கோ அதிபதி வரையா விகனாதிபதி வரையா விகனாதிபதி வரையா பெஹதில்லோ மே கரணைய கரல மே ஒரக மே வஞ்சாவே கிரியாவளி எக்கின்னக இதிரி பார்க்கலாம் லங்காவே ஆண்டு பிரமை வார்த்தாவே விகனாதிபதி வரையாட்டு தீன் சுவிசேஷ வரையா ஏ பிரதிக்ஷேப கரணோனா அக்ராமர்த்தி வரை ஏ பிரதிக்ஷேப கரணோனா ஜனாதிபதி வரை ஏ பிரதிக்ஷேப கரணோனா அமாத்த மண்டலையா தவதுருட்டா விகனாதிபதி தூரேலாம் ஸ்ரீலங்கா ஆண்டு கிரமே விவஸ்தாவே சுவிசேஷவேத்தி பலேஹா பரீட்சண பலய பிரகாசனையா நிகுத் கிரீமே பலய பிலிபந்த அவிசத்தாவேகட பார்த்தேனா தேனிசா மே விகனாதிபதி வரையாகித் சாட்சி வரின் பசு இதா பெஹதிலிவ பார்லிமேந்து மந்திரி வருங்கே மே கிரியாவலிய கல்தான் உற்சாயத் திவுணா அப்பி அவதக்கரன் நிபா ஆண்டுவட உனக்கம திவுணா ஆண்டுவேட்ட உதவினாயட்ட உனக்கம திவுணா அயவேலேக்கு நேட்ட கலிங்கு மே அதிவெச்சி மகதேன உத்கோஷனஹா விவாதய கல்தான் ஏ திவ்குணசேகர மாதாகே வார்த்தாவேன் கலிங் பார்லிமேந்து விசுவல கல்தான் தென் கோப் கமிட்டி ஆட்டுலே ஆண்டுவே நியோஜித்தான் விசுமு விவித கருணு இதிரி பத்திரமின் மே பிலிமந்த அவசரம் வார்த்தாவ கமினீம புல்வந்தரம் பிரமாதகடா ஆயவேலே கனேட்ட தவச கலிங் வார்த்தாவ பார்லிமேந்து இதிரி பத்துனே அப்பி இயத்த பேர தேவா தவம வார்த்தாவ முத்திரனே கல்ல கதாநாயகவரையாகே வகிக்கீம மகாலேகம் வரைக்கு பார்லிமெண்ட்லே தீன வகக்கீம கோப் கமிட்டியே சபாபதிக்கு வகக்கீம பார்லிமெண்ட்லே மந்திரியவரு தேசிய விசிப்பாட்ட அவம வசே வே வார்த்தாவல பாதீம் ஏ வார்த்தாவே தீன தொருத்துரு அப்பே சாமாஜிக மந்திரியவரு விசிங் எளிதரவு கிரீம மகி லபாகாத்த தொருத்துரு வார்த்தாவே பிட்டவீம யடவாத் கரகனே சீடினா தவம கனகாட்டின் கேண்டோனே தரு கதாநாயக துமாத் மேகர வகை கியாண்டோனே மே பார்லிமெண்ட் அப்படி பெமினத்தி வேண கனகாத்து தாயக பத்வேகே நாய் மம உபாட்ட மே காரணவால் விசேஷம் சதாந்தரே மேவெனி வார்த்தாவாக எடவத் கிரிமே ஏ வார்த்தாவ பிரசித்த பார்லிமெண்ட் வார்த்தாவாக பவட்ட பிட்டவங்க பிட்ட கிரிமே தேசியா ஜாதி அந்தரவ எமேனி வார்த்தாவாக ஸ்ரீலங்கா பார்லிமெண்ட் விசிங் வரதி கருவன் பவட்ட பிரகாச கரந்தி வேண மகாபேங்குவே லொகும வஞ்சாவ யடபத் கிரிவே உற்சாகய தாம அவசன் நே
නීතිපතිටල වල කියලා කියනවා. අපි හැරිලා බලමු එක උදාහරණයක්. මේහා සමානව ශ්‍රී ලංකාවේ බලශක්තිය පිළිබඳ ගෞරවාන්විත විවේචකෙක් වූ මහාචාර්ය සියඹලාපිටිය ප්‍රකාශ කළා. පසුගියදා නොරචලේ අඟුරු කලඟුරු ටෙන්ඩරය මේ මහා බැංකු වංචාවේ පළවෙනි අදියර මඳුරුගල මැතිතුමා කිව්වා රුපියල් බිලියන 1.5 පළවෙනි අදියරේ විතරක් වංචාව ඊළඟ අදියර රාශියක් තේනවා ඒවයි වංචාවල් එකතු කරාම මේ බොන්ඩ් එකකින් නැවතුනේ නැහැ මේ බොන්ඩ් ටිකටම ඒ ලෙස නිදහස් කරමින් ඒ වංචාව ඉදිරියට ගෙනාවා නමුත් පළවෙනි වංචාවට වඩා විශාල වංචාවක් මේ ටෙන්ඩරින් සිද්ධ වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන්නේ තීන්දුවක් බලාපොරොත්තු වෙන තැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා ශ්‍රේෂ්ඨාධිකරණය විමතියටපත් වෙන අය ඉතිහාසයේ පළමු වරට මේ ආකාරයේ ටෙන්ඩරයක් ලබා දීම පිළිබඳ ඒ නිසා මේ තවදුරටත් වළංගු නැත කියන ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයේ අද විශ්වමහා ප්‍රධාන මිනිස්සුන්ට තුන්දෙනෙක් විසින් ප්‍රකාශයට පත් කරා මොකක්ද දාන්නෝ කළේ ඇටර්නි ජෙනරල්ට ඒ කියන්නේ නීතිපතිට යවලද අක්‍රමාන්තවත් කියන්නේ නීතිපතිට යවුවා නීතිපතිගේ මොකක් හෝ උපදේශක් පිට යලි තොරක් අමාත්‍ය මණ්ඩලය ඒ ආකාරයෙන්ම ඒ පාර්ශ්වයටම යලිත් මේ එන්ඩරේ බාරදීමේ තීරණය අරන්තිම කෝ අපේ අධිකරණයට මේ අමාත්‍ය මණ්ඩලය කරන ගෞරව කෝ අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයට අමාත්‍ය මණ්ඩලය කරන ගෞරව ඒ නාමල් රාජපක්ෂ මැතිතුමා කොමිෂන් සභාවට එන්න කිව්වාම ඇයිද මට එන්න කියන්න කියලා අහලා ලිපියක් යවුවාම ඔහු සාමයට අපහාස කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයට පැමිණිලි කරලා දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්නු තීරණය ටෙන්ඩරේ දීලා තියෙන වැරදි ආකාරය පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරාම ඒ තීරණයට අවලංගු කරමින් කැබිනට් මණ්ඩලය ඒ වැරදිම තීරණය බවට ප්‍රකාශ කරපු අයට එය ප්‍රදානය කරනවා ඉතින් මේ ශ්‍රේෂ්ඨාධිකරණයක් ලංකාවේ නීති ක්‍රමයක් විශාල ලෙස නිකුත් කරන යම් යම් ප්‍රකාශනයන් දැඩි නොසැලකිලි භාවයට පත් කර තිබෙන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් විසින් ප්‍රකාශයට පත් කරන තීන්දුව ගැන ක්‍රියා නොකරන ඒ ප්‍රසිද්ධියට පත් නොකිරීමේ ක්‍රියාවලියේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු අග්‍රාමාත්‍යතුමාට වග කියන්නට සිද්ධ වෙන අන්වේ නායකයන් දෙක මහ බැංකුවේ විෂයවාර ඇමතිවර හැටි තුන ඒ පිළිබඳ උපදෙස් දුන් ප්‍රධානිය හැටි දැන් ප්‍රශ්නයක් තියෙනවා අපි මේ වංචාව සිදු කරන පර්පෙටුවල් ට්‍රෙෂරි සමාගමට දීලා තියෙනවා මහා බැංකුවෙන් ලයිසන් එකක් බලපත්‍රය තවම වෙළඳපොලේ ගනුදෙනු කරන බලපත්‍රය තවම මහා බැංකුවේ තමන්ට ඕන වෙළඳාම කරන්න බලපත්‍රයක් දීලා තියෙනවා මේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වෙන පරිදි අවලංගු කළ යුතුයි කියලා එකපද විපක්ෂය ඉතා පැහැදිලි ඉල්ලීමක් කරා දෙක ඊටත් වඩා බරපතලයි අගමැති පුළුවන් තරම් මේ ප්‍රශ්නය අදී යාපසු නීති විපතිට දාල නීති මගින් කටයුතු කරන්න. ඊට වරාවරපතල ප්‍රයහා සමාන වරපතල ප්‍රශ්නය. NDB බැංකුව ජාතික සංවර්ධන බැංකුව ඇතුළු ආයතන රාශියක මේ වංචනික මුදල් ආයෝජනය කරලා ඒවා මෙහෙවීමේ බලය perpetual treasury සතන නම් තියෙනවා. ඒ තුළින් අපේ ආර්ථිකයේ මූල්‍ය ආයතන ගණනාවක් කඩාකප්පල් කිරීමේ හැකියාව ඒ ආයතනයට අදාපත් කරගෙන තිබෙනවා. ඒ නිසා ඒ ආයෝජනයන් සියල්ල වහා ක්‍රියාත්මක වෙන පරිදි අත්හිටිය හැකියි. එය කරන්න පුළුවන් ජනාධිපතිතුමාට.
අග්‍රාමාත්‍යතුමාගේ එක බලාපොරොත්තු වෙන්න බෑ. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මට සැකයි අර්ජුන මහේන්ද්‍ර මට සැකයි ඔහුගේ ධන හා සමාගම ඒ නිසා මම ඔහු අපොපත් කරන්නේ නැහැ. දන්නවනේ. ඔහු අපොපත් කරන්න කියලා අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමක් තිබ්බා. උපත් කරේ නැහැ. වාර්තාවක් ලැබුණු විස්ස පරීක්ෂණයකට අපි එදෙන කටයුතු කරමු. දැන් පාර්ලිමේන්තුව නම් උත්තරීතර පාර්ලිමේන්තුවේ කෝප ආයතනයේ විසින් පිට කරපු වාර්තාව පරිදි නීතිමගින් කටයුතු කරන්නට පෙර ආතුව තවදුරටත් අපේ රටේ ආර්ථිකයට හා මූල්‍ය ක්‍රමයේ වංචාව නොකඩවා කරගෙන යන්න මේ බලපත්‍රය අවලංගු කරවෙ යුතුයි. ඒ අවලංගු කරොත් එන හිටිනවා යම් කිසි දොරකට. ඊට පස්සේ ඒ බලපත්‍ර යටතේ හම්බ කරන ලද මහා සම්භාරය අත්විඳීමට අත්විඳීමේ බලයක් තිබෙනවා මේ මහා බැංකුවට. ඒ තුලින් අපේ ආර්ථිකයට සිදුවෙන හානිදායක තත්ත්වයන් පාලනය කර ගැනීමට නීතිමය වගේ ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව මැදිහත් වීම සඳහා කටයුතු කිරීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂය ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යතුමාගේ යටතේ මේ කටයුත්තේ පරීක්ෂණයක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාට තවදුරටත් මේ රාජකාරියේ භාර කුරත්තය හා ආණ්ඩුවේ භාරකාරත්වය තබාගෙන කටයුතු කිරීමට නොහැකි බව අපි ඔහුගේ ඉවත් වීම දැනට සති කිහිපයකට කලින් මේ ගෝප වාර්තා ප්‍රකාශයට පත් කරපු අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒ නිසා ඒ සඳහා වූ මහජන සහයෝගය පාර්ලිමේන්තුව ඇතුලේ පමණක් නොව අවසාන වශයෙන් කියන්නේ පාර්ලිමේන්තුව කතානායක විරුද්ධ පක්ෂ නායක ආණ්ඩුවේ අගමැති මේ තුන්ගොල්ලම එකයි. ඒවර කිසි වෙනසක් නැහැ. එක්කෙනෙක් ආණ්ඩුවේ ඉඳගෙන ඉන්නවා, එක්කෙනෙක් පුටුව උඩ ඉඳගෙන ඉන්නවා, අනිත් එක්කෙනා විපක්ෂ නායක කමේ ඉඳගෙන ඉන්නවා. මේ තුන් දෙනාම ගන්නේ අවසානයේ හැම ප්‍රශ්නයකදීම අපේ මන්ත්‍රී කණ්ඩායමේ 51 දෙනාගේ නිවැරදි දෙයක් වංචාව වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළා. ඔවුන් ගන්නේ ඒවා ප්‍රතික්ෂේප කරන තීරණ. ඒ නිසා මහජන බලය මේ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අද පවත්වන මේ සමුළුවේ ඇතිවන ශක්තිය අපි යොදාගමු කියන එක ප්‍රකාශ කරමින් ඔබත් අපත් මේ ගමන අපේ ආර්ථිකයේ වැදගත්ම ක්‍රියාවලිය අනාගතයේ සඳහා. මොකද දැන් IMF උද්දේශිවට අපි යට වෙලා ඉවරයි. IMF අපිට කිව්වේ ආණ්ඩුවට කිව්වා උඹලා බංකොලොත් වෙමින් පවතින රට උඹලාට ණය දෙන්න අපි සූදානම් අපේ කොන්දේශිවලට. ඒ කොන්දේශිවල පෞද්ගලිකකරණය රුපියල පාවෙන්ඩෙන්ඩ දීම මේ රටේ ආර්ථිකයේ ඇතිවීති වෙන විදේශ නාගති භාවය පිළිබඳ මීට වඩා ලීල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආණ්ඩුවේ ආදායම් මාර්ග වැඩි කර ගැනීම සඳහා ජනතාවගෙන් ගණ්ඩ පුළුවන් හැම බද්දක්ම ජනතා කොටස් වලට මහා කෝටිපතියන්ට විතරක් නෙවෙයි පොටි මිනිහට ගහන්න පුළුවන් හැම බද්දක්ම ගහලා ආදායම් වැඩි කර ගන්නද කියලා. ඒක තමයි මේ අය තව එනවා. බොරුවට ජල බද්ද නැහැ කිව්වට මාර්තු මාසෙ වෙනකොට ජල බද්දයි තව බදු තොගයක් එනවා ජනතාවගේ කරපිටට. මේක තමයි IMF කොම්දේශී මේක බලහත්කාරයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම නවත්වාගෙන මේ වංචාව ආපසු හැරවීම සඳහා අපි ඔබ කටයුතු කිරීමේ ජාතික මහා වගකීමට අත්වැල් බැඳගෙන ඉදිරියට යමු කියන ප්‍රකාශය කරමින් ඔබ සැමට සුභාශිස.